අයිබෝවන් කුක්කි තාශනය වෙතින් මම අද හදන්න යන්නේ එළවලු බත් එකක්. මට එළවලු බත් එක හදන්න අවශ්‍ය වන්නේ කැරට්, ලීස්, ගෝවා, ලූණු, රම්පේ, කරපිංචා, සුදු ලූණු, අමු මිරිස්. මං ඊට අමතරව හදා ගන්නවා බැදුමක්. ඒ බැදුමට අවශ්‍ය වෙනවා ගොටුකොළ, හතු, රට කජු. මට මුලින්ම මේක බෙද ගන්න හතු එක බෙද ගන්න මට අවශ්‍ය වෙනවා පිටි මිශ්‍රණයක්. ඒක මං වදින වෙලාවට මම එක පෙන්නනවා ඔයාලට. අපි ඉස්සෙල්ලාම මුලින්ම එළවලු බත හදාගනිමු. මම මුලින්ම මේ වගේ තාච්චයක් ලිපේ තියා ගන්නවා. මම පොඩ්ඩක් තාච්චිය රත් වෙනකන් ලිපේ තියා ගන්න ඕනේ සුට්ටා. මේ තාච්චිය රත් වෙලා තියෙනවා. මම මේකට මුලින්ම දා ගන්නවා බටර් ටිකක්. මට බටර් වෙනුවට මාගරින් දා ගන්නත් පුළුවන්. මම ඒක රත්ීගෙන එනකොට බටර් එක රත්ීගෙන එන මම දාගන්නවා තෙල්. ඔයාලට මේකට දාගන්න පුළුවන් එළවලු තෙල් දාගන්න පුළුවන්. මම දාගන්නේ පොල් තෙල්, සුදු පොල් තෙල් මම දාගන්නේ. මම දැන් තෙල් ටික රත් වෙනකොට දාගන්නවා රම්පේ, කරපිංචා, සුදු ලූණු ටික. මුලින්ම දාගන්නේ මම සුදු ලූණු. දැන් දාගන්න අවු මිරිස්. ඒත් එක්ක මම දාගන්න කරපිංචා. දැන් දාගන්න රම්පේ. මම රම්පේ පොඩ්ඩක් දිගට පොඩ්ඩක් මේ කපාගෙන තියෙන්නේ. දාගන්න ලුණු ටිකක්. මම මේ ගානට මේ ලුණු පහේ ටික ටෙම්පරාදු වෙනකොට මම දාගන්නවා මුලින්ම කැරට්. මම ග්‍රේට් කරලා තියෙන්නේ කැරට්. ඒකත් කලවම් කරගන්නවා. කලවම් කරලා මම දාගන්න දැන් ගෝවා ටික. දැන් මම දාගන්නවා ලීස්. මම ලීස් කොළ නෙමෙයි දාගන්නේ, ලීස් ගහ. අර මුලින්ම තියෙන ගහේ ටික කපාගෙන මම මෙතන දාගන්නවා. ලීස් කොළේ දාන්නේ මම අන්තිමට. දැන් මම මේකට දාගන්නවා කහ චුට්ටක් ගම්බු ඉස්කුඩු, කැලි මිරිස් ටික. ලුණු. දැන් මම අන්තිමටම දාගන්නවා ලීස් කොළ ටික. දාලා මම පොඩ්ඩක් කලවම් කරලා මම මේත් එකම දාගන්නවා බත් එක. මට ලුණු ටිකක් මදි. මම ඒ නිසා ලුණු ටිකක් දාගන්නවා. මම බත් එක ලුණු දාපු නිසා තමයි මම ලුණු ටිකක් වැඩිපුර දාගන්නේ. මේ මං හදාගත්තු බත් එක මේ මං අරන් තියෙන්නේ බාස්මති හාලක්. මේ ලංකා බාස්මති. මම මේ බත් එක හදා තින්නේ
සම්පේ බටර් චුට්ටකුත් දාලා තමයි මම මේ බත් එක සම්බගෙන තියෙන්නේ. මම දැන් බත් එක දා ගන්නවා අපේ මේ පේස්ට් එකට. බටර් දැම්මම බත් එක මෙන්න මේ වගේ ඇලෙන්නේ නැහැ. මුලින්ම ටික ටික දාලා පළවම් කරගන්න. ඔක්කොම දාගෙන ඉන්න මේ විදිහට හැඳි මිටෙන් කූරු ගා ගන්නවා. පතේ ඔයාලා පොඩ්ඩක් ලිපෙන් බාගෙන තව පොඩ්ඩක් කූරු ගා ගන්න. දැන් මම තාච්චල් ලිපේ තියා ගන්නවා මේ ගොටුකොළ බෙද ගන්න. මට කියන්න අමතක වුණා මම ගොටුකොළ බෙදුමට දාගන්නවා පපඩනොත්. ඒ තාච්චි රත් වෙලා තියෙන්නේ මම දාගන්න මේකට තෙල්. පපටන් කැලක් දාලා බලන්න තරත් වෙලා මදි. දැන් තෙල් ටික රත් වීගෙන ඉන්නේ. තෙල් රත් වෙලා ඇති මම දැන් දාගන්න පපඩම් ටික. මම පොඩියට පපඩම් ටික කපාගෙන තියෙන්නේ. දැන් මම පපඩම් ටික තෙල් බේරෙන් මම වෙනත් භාජනයකට මේ ටික දාගන්නවා. දැන් මම ඊට පස්සේ බෙද ගන්නවා ගොටුකොළ ටික. පොඩ්ඩක් ඔයාලා වතුර බේරෙන්නේ තියලා ගන්න ගොටුකොළ නැත්තම් මේ මන් දැම්ම වගේ වත් මේ වෙනවා. කපාට ටික ටික දාලා බෙද ගන්න ගොටුකොළ.
ගොටු කොළ බැඳුනහම මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ වගේ. මේ වගේ පොඩි වෙනවා. මෙන්න. පපඩම් වගේ චරචර ගාලා මේ වෙනවා. හොඳට බැඳුනහම. මම දැන් ගොටු කොළ නම් බැඳගෙන ඉවරයි. දැන් මම මේක බැඳ ගන්න මේකේ මම බැඳ ගන්නවා දැන්. හතු ටික මම කොහොනේ හතු පිටි මිශ්‍රණයකට කලවම් කරලා එවකන් කියලා මම පිටි මිශ්‍රණය පාන් පිටි ලුණුයි සාබිටි ලුණුයි එඳා කහ චුට්ටකුයි දාලා පිටි මිශ්‍රණය හදාගෙන ඊට පස්සේ මම ඒ පිටි මිශ්‍රණයට හතු ටික දාගත්තා මේ තියෙනවා මම ඒටි ඔක්කොම දාගන්නවා එකට දාලා මම තෙලට දාගන්න බෙදෙන්න තාජා ලිපේ තියා ගන්න බැදුම හදා ගන්න. මේ තියෙන්නේ මම බදගත්තු හත ටික. මේ තියෙන්නේ පපඩම්, මේ තියෙන්නේ ගොටු කොළ, මේ තියෙන්නේ රට කජු. දැන් තාජා රත් වෙලා තියෙන්නේ මම දා ගන්න පොල්තෙල් යන්තම් දා ගන්න පොල්තෙල්. මම තෙල් ටික රත් වෙන පොඩක් තාච්චි තිබ්බා. දැන් මම මේකට දා ගන්නවා සුදු ලුණු. ආව මිරිස්. කරපිංචා. නම්පේ දාලා පොඩ්ඩක් මම කලම් කරගන්නවා. දැන් මම ලුණු ටික දා ගන්නවා. මම ලුණු ටිකක් වැඩිපුර දා ගන්නවා. ඔයාලට මේක හදන්න පොඩ්ඩක් තෙල් චුට්ටක් යනවා වැඩිපුර. මේක තා පොඩ්ඩක් මේ පරාදු වෙන්න දෙනවා ලිපෙම තෙල් එකේම මම මේකට දාගන්නවා කැලි මිරිස් මං කලවම් කර ගන්නවා මං දැන් මේකට ලුණු ටිකකුත් දා ගන්නවා ඒ වගේම මම දා ගන්නවා ගම් බිස්කුඩු ටික දාලා මම හොඳට කලවම් කර ගන්නවා දැන් මම මේකට දා ගන්නවා සීනි ටිකක්
දැන් මම මේකට දා ගන්නවා බදකටු රටකඩු ටික. දැන් මම කලවම් කර ගන්නවා. මම දැන් දා ගන්නවා හතු ටික. හතු දාගන්නේ මේක මස් වැදීමක් වගේ නිසා දැන් මම මේකට දාගන්නවා ගොටු කොළ මේක පොඩ්ඩක් ලිප ඕෆ් කරගත්තත් කමන්නේ නැත්නම් මේ ස්කෑ ටික අර කළු වෙන්න බැදෙන නිසා මම අපිට ඕන වුණාට මේ වෙලාව නිසා දැන් මම මේක මෙහෙම කලවම් කර ගන්නවා පොඩි පොඩි ටික දාගෙන දැන් මම මේකට දාගන්නවා පපඩම් පපඩම් ගන්න දාගෙන පොඩ්ඩක් යන්තම් පපඩම් සුදු වෙනවා නැත්ත අන්න කලවම් කර ගන්නවා මේ කලවම් කරගෙන ඉන්න කලවම් කරගෙන ඉන්නකොට උඩ පොඩ්ඩක් බලන්න. දැන් අපි මේක හදලා ඉවරයි මිශ්‍රණය. දැන් ඔයාලට මේක කාල බල ලුණු මදි නම් ඔයාලට ලුණු දාගන්න පුළුවන්. පපඩම් මම අවසානට දාගත්තේ පපඩම් කුඩු වෙන නිසා. ඒ නිසා කලවම් කරනකොට පරිස්සමින් කලවම් ගන්න පපඩම් කුඩු වෙන්න බලනවා. මම ගොටු කොළ මේ විදිහට බෙදගෙන අපි කනවා කියන්නේ ගොටු කොළ කිසිම මොහයක් නැහැ. ඒකට අර එළවලු පැත්තේ අවශ්‍ය නිසා රසයි මේ විදිහට අදලා කන එක හැමදාම මේ වගේ කන්න එපා මේ විදිහට කොටු කරලා කන්න එපා ඒ නිසා මම දැන් මේක ලිපෙන් බා ගන්න හොඳ දැන් මේ වගේ ලයිව් මේ එදිලේ ඉවරයි කලවම් වෙලා ඉවරයි මම ඒ නිසා දැන් මේක ලිපෙන් බා ගන්න මේ තියෙන මම හදාගත්තු බත් එක මම ඒක රයිස් කුකර් එකට දාගත්තා දැන් මම මේ බත් එක මේ වගේ බත් එකක් මස් මාළු ජාති කන්නේ තියෙයිට මේ වගේ බත් එකක් හොඳයි නිතරම නිකම් බත් වේ සුදු බත් සතු බත් හදලා කන්න රොඩියයි ඉඳලා හිටලා මේ වගේ බත් එකක් හදාගෙන කන්න පුළුවන් ඉතින් මම හදාගත්තු බත් එක ඔයාලට මේ බත් එකට දාගන්න පුළුවන් වේලපු මිදි මුද්දරස් පළම් ඒ වගේම වේලු මිදි ගැන මුද්දරස් පළම් තව මේකට දාගන්න පුළුවන් ඔයාලට ග්‍රීන් පීස් ඇට දාගන්න පුළුවන් මස් මාළු කණේට මස් මාළු දාගන්න පුළුවන් මේ වගේ බත් එකක් හරිම රසයි ඕගොල්ලොත් හදලා බලන්න මේ ඉර හදලා බල ඔයගොල්ලෝ කාලා බලන්න මේක ගොඩක්ම වටින මස් මාළු කන්න ඇති ඇයට මගේ වීඩියෝ එක බලපු හැමෝටම සුබ දවසක් ඔයාලත් මේ වගේ කෑම එකක් හදලා බලලා කාලා බලන්න මගේ වීඩියෝ බලන හැමෝම මාව ලයික් කරන්න ෂෙයා කරන්න මට කමෙන්ට් එකක් දාන්න ඔයාලා හැමෝටම සුබ දවසක්